සුබ සන්ධ්‍යාවක් දුවේ පුතේ. අද ඔගොල්ලන්ගේ ජීවිතයේ විශේෂ දවසක්. 2022 අවුරුද්දේ උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන ඉඳලා මේ අවුරුද්දේ මුල උසස් පෙළ විභාගයට පෙනී සිටපු දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ ප්‍රතිඵල නිකුත් වීමත් එක්ක විවිධ දරුවන්ට විවිධ මට්ටමේ ප්‍රතිඵලයන් ලැබිලා තියෙනවා. මම ඇත්තටම මේ කතා කරන්න හිතුවේ මේ වෙලාවේ තමුන්ට ලැබුණු ප්‍රතිඵලය පිළිබඳව යම්කිසි ආකාරයක පසුතැවිල්ලකින් පසු වෙන දරුවන් සම්බන්ධව. මොකද ඔය පුතේ ඕගොල්ලෝ අද දවසේ විශේෂයෙන්ම ගෙසරේ ෆස්ට් ෂයි කරපු ළමයි, සෙකන්ඩ් ෂයි කරපු දරුවෝ යම්කිසි විදිහක අද දවසේ ඕගොල්ලෝ තමුන්ට ලැබුණු ප්‍රතිඵලය පිළිබඳව පසුතැවෙද්දි සමහර දරුවෝ තමුන් බලාපොරොත්තු වෙච්ච මට්ටමේ ප්‍රතිඵලයක් ඇවිල්ලා නැහැ. සමහර දරුවන්ට විභාගය තුළ හරියට විභාගේ සඳහා මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා. හැබැයි දුවේ පුතේ අද දවසේ ඕගොල්ලන්ට ඔහොම ප්‍රතිඵලයක් ඇවිල්ලා ඕගොල්ලෝ ওই විදිහටම ඔය ඉන්න දුකෙන් ඉන්නා වගේම තමයි අද දවසේ සතුටු වෙන සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරපු මේ ප්‍රතිඵල කියන දරුව ගත්තහම ඒ දරුවොත් ඕගොල්ලෝ වගේම ගිය සැරේ ප්‍රතිඵල ආපු වෙලාවේ ඕගොල්ලෝ වගේම දුක් වෙච්ච ළමයි. එහෙනම් මොකද රහස? රහස තමයි අපි මේ ලැබිලා තියෙන කාලය තුළ නිවැරදිව අපේ අඩුපාඩු ටික අපි හදාගෙන වැඩ කරන්න ඕනේ. මොකද ඕගොල්ලන්ට යමක් තියෙනවා මේ වෙද්දි, සියල්ල නැති වෙලා නැහැ. ඒ තියෙන දේවල් ටික හොඳට පොලිෂ් කරගෙන වැඩක් කළොත් ඕගොල්ලන්ට පුළුවන් ඊළඟ අවුරුද්දේ ප්‍රතිඵලෙද්දි සතුටු වෙන්න. හැබැයි ඒක කැපකිරීම සහිතව කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ දැන් ප්‍රතිඵල ආපු මේ අද දවසේ වැඩ කරනවා කියලා හිතනවා වගේම ඒ මානසිකත්වය, ඒ අරමුණ දිගටම තියෙන්න ඕනේ. දිගටම ඔළුවේ රඳවා ගන්න ඕනේ. එක එක දැන් කොන්දේසිත් සහිතව අපිට මේ වැඩේ කරන්න බෑ. හරි? ඒ හින්දා ඕගොල්ලෝ දන්නවා දැන් ඕගොල්ලන් කොතනද වැරදුනේ කියන එක. ඔබට ලැබුණු ප්‍රතිඵලයත් එක්ක ඔබට යම් තක්සේරුවක් තියෙනවා. විෂයන්වල තමුන්ට තියෙන අඩුපාඩු මොනවද? මේ තියෙන කාලය තුළ දරුවනේ ඒවා ටික හදාගෙන හොඳට මහන්සි වෙලා ලෑස්ති වෙන්න වැඩ කරන්න. මොකද හොඳට මතක තියාගන්න. බහුතරයක් ලොකුවට වැඩ නොකරපු තැනක ඕගොල්ලෝ වැඩ කරන්න ගත්තොත් ඕගොල්ලන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. අද සතුටු වෙන දරුවෝ වගේම ඕගොල්ලන්ට ලැබෙන අවුරුද්දේ සතුටු වෙන අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා මම විශේෂයෙන් කතා කරන්න තීරණය කළේ අද දවසේ යම්කිසි විදිහක මානසික පීඩනයක ඉන්න දරුවන්ට. මොකද ඔය පීඩනයෙන්ම හිටිය දරුව තමයි අද දවස් සතුට වෙන්නේ. ගිය අවුරුද්ද ඔය පීඩනයෙන් හිටිය දරුව තමයි අද සතුට වෙන්නේ. ඒ හින්දා ඉලක්කයක් සහිතව, හැබැයි ඉලක්කය පස්සේ වෙනස් වෙන්න බෑ. ඔක තමයි ප්‍රධානම දේ. ඔගලන්ගේ තියෙන ප්‍රධාන අවුල තමයි දැන් තියෙන ඉලක්කයට උදේ වෙදි නෑ. එහෙම බෑ. කරන එක සුපිරියට කරන්න ඕනේ මේ වෙලාවේ. කළොත් ඕගොල්ලන්ට පුතේ තියෙන කාල සීමාව ප්‍රමාණවත් ඔබ ඉන්න තැනත් එක්ක අපිට තියෙන්නේ අඩුපාඩු ටික හදාගෙන වැඩේ කරන්න. හරි? ඒ හින්දා උපරිම දේ කරගන්න ඕගලන්ට අවස්ථාව තියෙනවා. හරි? වැඩ පටන් ගන්න අද රෑ ඉඳන් හරි හෙට උදේ ඉඳන් හරි වැඩේ පටන් අරගෙන කැප වෙලා වැඩ කරන්න. එතකොට ඕගලන් පුළුවන් වෙනවා අද මේ ප්‍රතිඵල ඇවිල්ලා සතුටු වෙන දරුවෝ වගේම සතුටු වෙන්න. අතාරින්න එපා විභාගෙට තියෙන සීමිත කාලය. නොවැම්බර් 26 තියෙනවා කවට සමහරවිට ඔක තව පොඩ්ඩක් එහාට මෙහාට වෙයි. නමුත් ඔයගලන්ට සැලකිතු කාලයක් තියෙනවා. වැඩක් කරනවා නම් කරන්න. හැබැයි කොන්දේසි දාගන්න නැතුව මහන්සිලා වැඩ කරන්න ලෑස්ති වෙන්න. හරි? මම හැමෝටම සුපතනවා හොඳට වැඩ කරන්න. හරි? වැටෙන්න එපා. පුතේ වැටුණාම දරා ගන්න. හරි? වැටුණාම දරා ගන්න පුළුවන් මිනිස්සු තමයි හැම වෙලේම නැවත නැගිටින්නේ. හරි? බිඳුවට වැටෙන්න පුළුවන්. බිඳුවට වැටුණාට දරා ගන්න පුරුදු වෙන්න. ඒක තමයි ශක්තිය. ඒක තමයි නැවත නැගිටින්න පුළුවන් වීමේ හැකියාව. එහෙනම් මහන්සිලා වැඩ කරන්න ලෑස්ති වෙන්න. Good luck.